වංශතුමත් එක ගොඩක් දේවල් කතා කරන්න තියෙන හින්දා ටිකක් කලින් ආවා. අනික අද ටිකක් කලින් යන්නත් ඕන. ඒකට බාර දෙන්න තියෙන ආටිකල් එක ඉවර කරන්න තිබේ. ආ. හා. මොකටද මම මුණ ගැහෙන්න ඕන කිව්වේ? ලොක් කරගේ අවුලක්. මොනවද අවුල් නැත්තේ මන්ත්‍රීතුමා? හැම එකක්ම අවුල්. ඒක දෙදස් දහනවේදී මේ රටේ මිනිස්සු තිබ්බ පාලනය වෙනස් කරලා අලුත් නායකයෙක් බලයට ගෙනාවි පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙන. දැන් අවුරුදු දෙකකුත් ගත වෙලා. මොනවද වෙනස් වෙලා තියෙන්නේ? කොහේ වෙනස? මොනවද වෙනස් වෙලා තියෙන්නේ? හරියටම. හරියටම. අසුන් හරිම පොයින්ට් එකෙන් තමයි වැඩේට එන්න ඕනේ. අසින් කියන දෙයට උත්තර දෙන්න. හැබැයි ඉස්සර වෙලා මම කියන දේ හොඳට අහගෙන ඉන්න. ආර්ථික දර්ශකවලට අනුව ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස හැඳින්වුවත් මානව සංවර්ධන දර්ශකය අතින් ශ්‍රී ලංකාව දියුණු ලෝකයේ හා සම මට්ටමක සිටින රටක්. 2009 වර්ෂයේදී LTT ත්‍රස්තවාදී තීරණාත්මක ලෙස පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන ගමනකට අවතීර්ණ වී සිටියා. එහෙත් පසුගිය වසර කිහිපය තුළ සිදු වූ පාස්කෝ ඉරුදින බෝම්බ ප්‍රහාරය මහ බැංකු බැඳුම් කර වංචාව වැනි අවාසනාවන්ත සිදුවීම් නිසා ශ්‍රී ලංකාව ලෝක ප්‍රජාව හමුවේ දරුණු පසුබෑමකට ලක් වුණා. රට ඉදිරියේ පැවති මෙම අභියෝගාත්මක තත්ත්වය වෙනස් වීමට මඟ පෑදෙන්නේ 2019 වර්ෂයේ නොවැම්බර් 18 වන දින ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගයි. එතුමා රට හමුවේ තැබූ දස වැදෑරුම් ප්‍රතිපත්තියකින් යුත් රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා මෙරට 69 ලක්ෂයකට අධික ජනතාවගේ අනුමැතිය හිමි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ලංකාවේ බහුතර ජනතාවක් අනුමත කළානි. ඒකේ තියෙනවා දස වැදෑරුම් ප්‍රතිපත්ති. දැන් ඒ වගේ එකක්වත් දැරලා තියෙනවා. අසල් මම මේ නිතරම වගේ යනවානේ මාධ්‍ය සාකච්ඡා වලට. ඒ වගේ ඉන්න මීඩියා ෆ්‍රෙන්ඩ්ස්ටත් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි යෝ. හරි මන්ති. දැන් ওই ප්‍රතිපත්ති මාලාවේ තියෙනවා ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා. දැන් ජාතික ආරක්ෂාවට මුල් තැන දීලා තියෙනවා. ගිරියට බහලා බලන්නකෝ රටේ තොපේ ඇවිත්. දැන් මේ රටේ ඉස්සර වගේ බෝම්බ පිපිරෙනවද? එතකොට තස්ත්‍රවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙනවද? නෑ. ඉතින් අසු. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ දුස්මාර්ගගෙන බයක් සැකක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකම මදි. ජාතික ආරක්ෂාව රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙන් පුරවැසියන්ගේ මානව නිදහස මෙන්ම අයිතීන් සුරක්ෂිත වීමටද පසුබිම සැලසේ. ජාතික ආරක්ෂාව කියන දේ තමයි රටේ වැදගත්ම දේ. ජාතික ආරක්ෂාව නැති රටකට පැවැත්මක් නැහැ, අනාගතයක් නැහැ. ඒකට හොඳම උත්තරේ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. බුද්ධ්‍යංශ සම්පූර්ණ ප්‍රතිසංවිධානය කරලා තියෙනවා. හමුදාවල බුද්ධ්‍යංශ, පොලිසිය බුද්ධ්‍යංශ, ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවාව, මේ ඔක්කොම එකට එකතු වෙලා එහෙම කිසිම ප්‍රහාරයක් එල්ල නොවන විදියට ගත යුතු ක්‍රියාමාර්ග ඔක්කොම අරගෙන තියෙනවා. ඒ මාර්ගයෙන් අපේ රටේ ජනතාවට සාමයෙන් සතුටින් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න අපි බැඳී සිටිනවා. අපි ඒක ඇති කරලා තියෙනවා. පාතාලයත් අපි සෑහෙන කන්ට්‍රෝල් කරලා තියෙනවා. රටේ අහිංසක මිනිස්සුන්ව උස්සංගිල්ල කෝටි ගණන් කප්පම් ගන්න ඒවා දැන් නැති වෙලා තියෙනවා. ඒ වගේම අහිංසක මිනිස්සුන්ව මහදවාලේ මහපාරේ මරලා යන තත්ත්වයන් ඒවා නැති වෙලා තියෙනවා. ඉතින් අපි සම්පූර්ණ සාමූහිකව සමස්තයක් වශයෙන් ගත්තාම අපි සෑහෙන හොඳ තත්ත්වයක්
अभी ऐति गलतेनो अपेराटे जनतावट निदास जीवत्न बुड़वांग इदिट अभी तामत्म कपीमें काटयुत करण जनाधिपति गोटाबे राजपक्ष मेटतुमागे उपदिस्मत राज्य आरक्षक कौंसिले सत्येकट वरक रेस्करमिन हा आरक्षक बुद्धि यांत्रणय क्रमवत् किरीमटद कटयुतु करनु लबुवा राज्य तांत्रिक सबदतावलदी हो जात्यंतर गनुदनु वलदी मित्रशीली सह नोबेंदी प्रतिपत्त्यक अनुगमने किरीम जनाधिपति गोटाबे राजपक्ष महता प्रमुख वत्मन रजे विदेश प्रतिपत्त्याय එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වෙනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව 30 ඇල ඉරක් එක යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කළ අතර 46 ඇල ඉරක් එක දරන මානව හිමිකම් කොමිෂන් සභා යෝජනාව මගින් තහවුරු කරන ලද යාන්ත්‍රණය සහ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ අඩංගු නිගමන ප්‍රතික්ෂේප කරනු ලැබුවා ඒ ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය සහ ස්වාධීනත්වය තහවුරු කිරීමටගත් පියවරක් වශයෙන් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජාත්‍යන්තර ආයෝජන හා වෙළඳාම පුළුල් කිරීමටද අවධානය යොමු වී තිබෙනවා මත්ද්‍රව්‍ය උදුරින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කර තිබේ. ශ්‍රී ලංකා පොලිසියට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා දීමේ අරමුණින් ජීප් රථ, ත්‍රී රෝද රථ සහ යතුරු පැදි මිලදී ගැනීමටද කටයුතු යොදා තිබෙනවා. जाति का आरक्षा इतरा तहवर कला गुड़नगं बैन मंत्री तुम एक पिरीसुद प्रजातंत्रवादी राज्यपाल रटकटी वेगेन दूनमंडल फलदायी कार्यक्षम राज्य आंसर अब अतीत अहंडल दूषण वंचावी राज्यपाल बलंड मंत्री तुमा समहर राज्य सेवक वंचा कर अल्लस कर ये वगे म समहर देश पाल जो ईट तिहा दूषित इतनी को मत मेरा टा दे ये घर नट का अमावर भी पास तेरे अमावर मुगद फलदायी कार्यक्षम राज्य आंतने का फायदा न अभी दूषणे वंचावे तोरा राज्य सेवक का इस्लाम निर्माण करेगा विशाल अमात्य मंडलिया प्रायोगिक अमात्य मंडलिया पत्री जनाधिपति तीरने गोटाबे राजपक्ष महता जनाधिपति पदवियट पत्तु विगस अवधानय यमुकरन लद्दे अकार्यक्षम दूषित राज्य आयतन प्रतिसंविधानय किरीमटाई जनाधिपतिवरया एवनी आयतन पुद्गलिकवम निरीक्षणय कोट दूषणयेन तोर कार्यक्षम सेवावक सलसन आयतन लिस प्रतिसंविधानय करनु लबुवे एम आयतन वलिन सेवय सपया गन्ना जनतावट अवश्य मूलिक पहासुकम्द स्थापित करमिन मिली बन पुलवा अब मेरा जनता जीवत्न अमार मले मम एक पीलीस मेराटे मिनसु मे काले जीवत्ते भोम हसी भोम या मिनसुं की आदाय तत्ते भोम पल्ले हटे बेलती है रखने में समहार मिनसुं की आदाय मुल मुनिम में एने हिटल दिए तो कोटा कसुम भोम या मिनसुं का प्रश्न है अब मंत्र तुम्हें सौभाग्य देख में सदा मिलाती है जनता केंद्रीय आर्थिक खाद नौकी
मिल्क कॉफी देगा क्यों? मिल्क कॉफी देगा देगा ओ जनता के इंटी आर्थिक खादने का तमाम यहाँ पे सेल्स हो आरंभ අඩු ආර්ථික වර්ධන තත්වයෙන් රට මුදාගෙන ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ප්‍රතිපත්ති හඳුන්වා දීමටද ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ ජනතාවට අධික බරක්ව පැවති බදු ක්‍රමය සරල ක්‍රමින් සහ ජීවන වියදම පහත හෙළමින් දේශීය ව්‍යවසායකය ආරමුණු කරගනිමින් බදු සහන ලබා දීමට කටයුතු කළා. व्यापार दिरीमत्म सदा पोली अनुपाते अंडुकल देशीय व्यापार की ना कर्मांतकर्वन् आरक्षा किरीम सदा तरंगकारी आनायने सीमा कल देशीय गोलीय अभियोगयान जायगेन आर्थिक पुनर्जीवने उदाकर गनीमत नाम अपि अलुतेन सितान्नत पुरुद्वीयुतुई आउट ऑफ द बॉक्स थिंकिंग इज रिक्वायर्ड in order to meet the economic challenges. දෙදාස් පහළවේ සිට දෙදාස් දහනමය දක්වා අපි දැක්කා බදු ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතිශතය වැඩි කෙරුවට අපේක්ෂිත බදු ප්‍රමාණය ලබා ගැනීමට බැරි වුණා. එහෙම කරන්නට බැරි වුණේ රටේ ආර්ථිකය ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙගෙන ආපු නිසා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණාට පස්සේ මේ තත්ත්වය හොඳින් දැක්කා. ඒ නිසා තමයි එතුමා අලුත් උත්තේජනයක් දීම සඳහා බදු අඩු කිරීමක් කෙරුවා, බදු ප්‍රතිශතය අඩු කෙරුවා. එතකොට තමයි ඒ අය වඩාත් උද්‍යෝගයකින් කටයුතු කරන්න නිසා. ඒකෙන් යම්කිසි උත්තේජනයක් ලැබුණා. කොවිඩ් වසංගතය ආවා. ඒක උනේ නැත්තම් ඉතාමත්ම ශීඝ්‍රයෙන් රට නැවත වරක් සංවර්ධන මාවතට ගෙනියන්න තිබුණා. මෙරට කෘෂිකර්මාන්තයේ හා ගොවියා ආරක්ෂා කිරීම සඳහා ඉතා වැදගත් තීරණ තීන්දුව රැසක් ගැනීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ විගස කටයුතු කළා. දේශීය කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ගොවියාට උපරිම මිලක් ලබා දෙමින් පාරිභෝගිකයාට සහනදායී මිලකට කුළුබඩු ලබා දීම සඳහා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවතත් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. එමගින් කුළුබඩු මන්දිරය නමින් වෙළඳ මධ්‍යස්ථාන දිවයින පුරා පිහිටුවීමටද කටයුතු කර තිබෙනවා. කලින් කලට ඇතිවන පොල් හිඟයට සහ පොල් මිල ඉහළ යාමට පිළියම් ලෙස පොල් වගා ඉඩම් ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි කිරීමට හා නිවසට අවශ්‍ය පොල් ගෙවත්තෙන්ම සපුරා ගැනීම සඳහා ජනතාව යොමු කිරීමට කටයුතු කර ඇත්තේ පොල් පැල ලක්ෂ 40ක් වගා කිරීමේ දොරින් දොරට කප්රුක වැඩසටහන ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ශක්තිමත් කිරීම හා ස්ථාවර කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස COVID-19 වසංගත අභියෝගය හමුවේ පවා කොළඹ කොටස් වෙළඳපොළ මෑත ඉතිහාසය තුළ වාර්තා කරනු ලැබූ ඉහළම කොටස් වෙළඳපොළ මිල දර්ශකය වාර්තා කරනු ලැබුවා. ඉතා දරුණු පහරක් වැදුනම ඕනෑම පද්ධතියකට ඒ පද්ධතිය ඉස්සරින්ම ස්ථාවර කරගන්නට අවශ්‍යයි. මෙතනදී අපි දැක්කා ගෝලීය වශයෙන් ඉතා දැවැන්ත පහරවල් එල්ල වුණා මුළු ලෝකයටම. අපේ රටටත් ඒ විදිහටම සිදු වුණා. ඉතින් ඒ නිසා මුලින්ම අපිට කරගන්න තිබුණේ දේ තමයි රට ස්ථාවර කර ගැනීමට රට නැවත වරක් ඉදිරි ගමනට යොමු කිරීම සඳහා ශක්තිය ක්‍රමක්‍රමයෙන් ලබා ගැනීමට. ඉතින් එතනදී අපි දැක්කා කොවිඩ් වසංගතයෙන් පහරලත් සියලු දෙනාටම යම් ආකාරයකට ඒ අයට සහාය ලබා දීලා රැකියාව බහුතරයක් රැකගෙන ඉදිරිට යන්නට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා ඉතාමත් සුවිශේෂී නායකත්වයක් ලබා දුන්නා. අද අපේ රටේ විශාල ප්‍රතිශතයකට එන්නත් ලැබිලා තිබෙන්නේ එතුමාගේම උත්සාහය නිසා. ඒ උත්සාහය හරහා නැවත රට විවෘත කළා, රට ලෝකෙට සමග යාබද්ධ කරලා කටයුතු කරන්නට අද අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
මැණිකා වෙනත් ඛනිජ සම්පත් අපනයනයේදී ඉහළ ආදායමක් ලබාගත හැකි වීම සඳහා එම කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක බද්ද සඳහා වසර 3ක බදු විරාමයක් ලබා දීම මැණිකා ස්වර්ණාභරණ කර්මාන්තය නැංවීම සඳහා ගනු ලැබූ වැදගත් තීන්දුවක්. දෙස් විදෙස් විකුණුම් කරුවන්ගේ හා ගැනුම් කරුවන්ගේ පහසුව සඳහා රත්නපුරයේ ඉදිකරන මැණික් කුළුණ එම කර්මාන්තය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ගනු ලැබූ පියවරක්. මොනකසු මොකද ඔයාට මගේ දේශණිය අහගෙන ඉඳලා මහන්සිත් ඇතිනේ හොට් ඔබතුමාලාට දේශනා කරන්න නම් පුළුවන්. හැබැයි ඉතින් ඒ විදිහටම වැඩ සිද්ධ වෙනවා නම් තමයි හොඳ. ඒක අසුන් නේම කියන්නේ. දැන් මොනවද අපි කරලා නැත්තේ? දැන් බලන්න මන්ද තුමා මේ කිරි කෝපයක දිහා. දැන් ඔබතුමයි මමයි කිරි විව්වට මේ රටේ මිනිස්සුන්ට දරුවන්ට කිරි බොන්න පුළුවන් තත්ත්වයක් නැවි උදා වෙලත්. ආනයනික කිරි පිටිමිල හිතා ගන්න බැරි විදිහට ඉහළ දාන. දේශීය කිරිපිටි ගන්න මිනිස්සු පෝලිම් වල රස්තියාදුවේ දුක් විඳිනවා. මේ මෙහෙම තත්ත්වයක් නෙවෙයි මන්ත්‍රීතුමා මිනිහ මේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. කසුන් අපේ රටේ ඉන්න විවිධ දේශපාලන කණ්ඩායම් කල්ලි මේ ප්‍රශ්නේ වැරදි විදිහට අර්ථකථනය කරලා සාමාන්‍ය මිනිස්සු අවුස්සලා තියෙනවා. හැබැයි ඔයාලට එහෙම කරන්න අයිතියක් නෑ. මොකද ඔයා වෘත්තීය ජනමාධ්‍යවේදී. එයා මේ ප්‍රශ්නේ ගැන ටිකක් ස්වාධීන මැදිහත් අපක්ෂපාතී විදිහට දකින්න ඔයාලට හැකියාවක් තියෙනවා. තේරුණාද? මන්ත්‍රීතුමා මම වෘත්තීය මාධ්‍යවේදියෙක් තමයි. මගේ වෘත්තීය ස්වභාවයෙන්ම මම පක්ෂපාතිත්වයක් දරනවා. මං හැම වෙලේම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට ඒව මගහැරලා ඉන්න බෑ. කසුන්. දැන් මේ කොරෝනා වසංගතයේ හින්දා මුළු ලෝකයේම තියෙන රටවල් වල ආර්ථික තත්ත්වය කඩන් වැටිලා තියෙනවා. ලංකාවේ රුපියලේ අගය අවප්‍රමාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩොලරේ අගය ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට නැව් ගාස්තු අසීමිත විදිහට ඉහළ දඟලලා තියෙනවා. ඉතින් මේ වගේ සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ දෙන්න තමයි කසුන් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ දේශීය කිරි නිෂ්පාදනයේ ඉහළ නංවන්නේ ප්‍රචලිත කරන්න ප්‍රමුඛතාවය දීලා තියෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේදී වත්මන් රජය සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරනු ලබයි. එහිදී ගෝලීය තත්ත්වය හා රටේ සමාජ ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පවතින වර්තමාන තත්ත්වය අධ්‍යයනය කර ඒ අංශවල අනිවාර්යෙන්ම කළ යුතු වෙනස්කම් කඩිනමින් සිදු කරනු ලබයි. එමගින් ළඟා කර ගැනීමට අපේක්ෂිත සාර්ව ආර්ථික ඉලක්ක කිහිපයක්ද හඳුනාගෙන ඇත. 2019 වෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 3%ට ආසන්න ප්‍රමාණයක තිබුණි. විටින් විට අනුගමනය කරපු සමහර ආර්ථික ප්‍රතිපත්ති මූලෝපායන් හරහා අපිට පුළුවන්කම තිබුණා මේ කුඩා ආර්ථිකයේ හැසිරවීම යම්කිසි යථාර්ථවාදී වැඩපිළිවෙලක් වෙත සංකේන්ද්‍රණය කරගන්න. ඒ නිසා අපි ජාත්‍යන්තරය තුළ විදේශ ණය නොගවන්නේක වෙලා ස්ථූරට ඇතුළුනේ නැහැ. මිලියන එකහමාරක් වන රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය වෙලාවට තමන්ගේ වැටුප ලැබුණා. විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප ලැබුණා. එතනින් නතර වුණාද? හතර පාරක් කොවිස් වසංගතයට ගොදුරු වෙච්ච පිරිසට අවශ්‍ය සහන සැලසුණා. රට පුරා පැවතිච්ච සෞඛ්‍ය වෛද්‍ය පහසුකම් වලට අතිරේක විශාල වශයෙන් සෞඛ්‍ය සහ වෛද්‍ය පහසුකම් පුළුල් කරනවා. මේ සියල්ල එකට එකතු කරලා බලපුවම අපිට පේනවා එතුමා අභියෝග හමුවේ සංවර්ධනය අමතක නොකළ නායකයෙක්. කලක් මෙරට නිෂ්පාදන ආර්ථිකයට ශක්තියක්ව පැවති දේශීය කර්මාන්ත කිහිපයක් පසු කාලීනව ගනු ලැබූ අදූරදර්ශී තීරණ හා ක්‍රියාකලාප නිසා අභාවයට යමින් පැවතුණා. පාඩු ලැබමින් පවත්වාගෙන ආ ලංකා සීනි සමාගමට රටට අවශ්‍ය සීනි ප්‍රමාණය හා එතනොල් ප්‍රමාණය සැපයිය හැකි වී ඇත්තේ විශාල ලාභයක් උපයා ගනිමින්. අබලි යකඩ සඳහා විකිණීමට සූදානම් කර තිබූ වාලච්චුවේන කඩදාසි කර්මාන්ත ශාලාව වසා දමා තිබූ මහියංගණය සහ ඇඹිලිපිටිය උළු කර්මාන්ත ශාලා තම නිෂ්පාදන නැවත ආරම්භ කර ඇත්තේ ජනාධිපතිතුමාගේ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. මන්ත්‍රීතුමා මම දන්නේ මම මේ අහන්න යන ප්‍රශ්නෙට ඔබතුමාට උත්තරයක් හොයාගන්න පුළුවන් වේවි.
මේ ගැටලුව සම්බන්ධයෙන් මේ වෙනකොට ආණ්ඩුවට විරුද්ධව රට ඇතුලේ ජනමතයක් ගොඩනැගෙමින් තියෙනවා. දැන් මොකක් වෙනද අහන්න හදන්නේ? ඔබතුමා ප්‍රවෘත්ති වලින්වත් දැක්කේ නැද්ද මේ මේ රටේ ගොවි ජනතාව වගා කරන්න පොහොර ඉල්ලලා පාරට බහලා උද්ඝෝෂණය කරනවා. ඔබතුමා තාමත් හිතනවද මේ රට කාබනික පොහොරෙන් වගා කරන්න යොමු කරන්න ඕනේ කියලා ගත්ත තීරණේ හරියි කියලා? රසායනික පොහොරවලින් වගා කරනවට වඩා කාබනික පොහොරවලින් වගා කරන්න ගත්ත තීරණය සුදුසුම වෙලාවේ ගත්ත සුදුසුම තීරණය. අසුන් දැන් මේ රටේ සීක්‍රෙන් පැතිරීගෙන යන මේ වකුගඩු රෝගවලට, එතකොට දියවැඩියා රෝගවලට හේතු වෙන්නේ ගොඩාක් වෙලාවට මේ කුසි රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීම. එතකොට රසායනික පොහොර පාවිච්චි කිරීම කියලා අපේ රටේ සෞඛ්‍යංශ හොයාගෙන තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, දැන් මේ කොරෝනා වසංගතයෙන් මැරෙන ප්‍රමාණයට වඩා දිනකට මේ බෝ නොවන රෝගවලින් මැරෙන ප්‍රමාණය වැඩි කියලා සෞඛ්‍යංශ හොයාගෙන තියෙනවා. ඉතින් අපේ රටේ ජනාධිපතිතුමා මේ නිහඬ මාර්යාගෙන් අපේ රටේ ජනතාව ගලව ගන්න ගත්තු මේ වැදගත් තීරණය, ඒ කියන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා ගත්තු මේ තීරණය ඇත්තරම අපි අගය කරන්න රසායනික පොහොර හා කෘෂි රසායන ආනයනය නවතා දමා කාබනික ගොවිතැනට රට යොමු කරමින් වස විසින්තොර ආහාර වේලක් ජනතාවට සපයා දීමට රට හදන සෞභාග්‍ය දැක්ම රටට පොරොන්දු වූයේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහි කිරීමේ අරමුණෙන්. ඒ සඳහා අවශ්‍ය කාබනික පොහොර හා ජෛව පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු මෙවන විට සිදු කරමින් පවතිනවා. කාබනික වගාවට රට යොමු කිරීමෙන් සරුපසක් නිරෝගී පුරවැසියක සුභා දහමත් සමග සහජීවනයෙන් ගොඩනැගෙන ස්ථිරසාර හරිත ආර්ථික මොඩලයක් රට තුළ ස්ථාපිත කිරීමටද අපේක්ෂිතයි. සංවර්ධන කටයුතු සඳහා භෞතික අවකාශය භාවිතා කිරීමේදී මාර්ග ඉදිකිරීම සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ප්‍රවාහනය සහ ගමනාගමනය සඳහා ශක්තිමත් මාර්ග ජාලයක් පැවතීම වේගවත් සංවර්ධනයකට ඉවහල් වන සාධකයක්. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ආරම්භ වූ මෙරට අධිවේගී මාර්ග අධ්‍යක්ීම මේ වන විට මධ්‍යම අධිවේගී මාර්ගය දක්වා පුළුල් වී තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර 49.91 දුරකින් යුතු කොටසේ ඉදිකිරීම මේවන විට අවසන් කරමින් පවතිනවා. කැලණි පාලම ආශ්‍රිත ප්‍රදේශයේ නිරන්තරයෙන් පවතින රථවාහන තදබදයට පිළියමක් ලෙස කැලණි ගඟ මතින් කිලෝමීටර 1.5 පමණ දුරකින් යුත් අධිතාක්ෂණික පාලමක් ඉදිකර තිබෙන්නේ අධිවේගී මාර්ග ජාලයටද ප්‍රවේශ වීමේ පහසුකම් සහිතවයි. ඉදිරියේදී මෙරට අධිවේගී මාර්ග ජාලයට එක්වන නවතම අධිවේගී මාර්ගය වන්නේ රත්නපුර දක්වා දිවෙන අධිවේගී මාර්ගයයි. මෙරට ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගවලට පහසුවෙන් ඇතුළු විය හැකි ආකාරයට අතුරු මාර්ග කිලෝමීටර 100,000 සංවර්ධනය කිරීමට රට හදන සෞභාග්‍යයේ දැක්ම පොරොන්දු වී තිබෙනවා. එම පොරොන්දුව ඉටු කරමින් සංවර්ධනය කිරීම සඳහා මාර්ග කිලෝමීටර 49,542 දැනට හඳුනාගෙන ඇති අතර එයින් කිලෝමීටර 3,576 සංවර්ධන කටයුතු අවසන් කර තිබෙනවා. මාර්ග ඉදිකිරීම් සහ සංවර්ධනය කිරීම් කොතෙක් සිදු කළද මහකොළඹ ප්‍රදේශය තුළ විධිමත් ප්‍රවාහන සේවාවක් ඇති කිරීම අභියෝගාත්මක කටයුත්තකි. පුද්ගලික වාහන නවතා තබා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් කොළඹට පිවිසීමට සපයා ඇති පාක් ඇන්ඩ් ඩ්‍රයිව් සේවාව සහ සිටි බස් සේවාව එම අභියෝගවලට මුහුණ දීමට ගනු ලැබූ සාර්ථක විසඳුම් කිහිපයකි. උතුරු නැගෙනහිර පළාත් මුල් කරගනිමින් මූලය හඳුනා නොගත් මාරාන්තික වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතී. මෙම රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට සුරක්ෂිත පානීය ජලය සැපීම සඳහා නල ජලය ලබා දීමට කටයුතු යොදා තිබේ. දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා සැමට ජලය වැඩසටහන යටතේ ජල සම්පාදන ව්‍යාපෘති 23ක්
ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඉතා දියුණු වාරි තාක්ෂණයකට හිමිකම් කියු ආසියාතික රටකේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනෙන් මෙරට වාරි පද්ධතිය යලි නගා සිටුවීමට කර ඇති යෝජනාව ප්‍රමුඛ කරගනිමින් දිවින පුරා ග්‍රාමීය වැව්හා ඒ ආශ්‍රිත කෘෂි වාරි පද්ධති 5000ක් පිළිසකර කිරීම සඳහා වාරි සෞභාග්‍ය නමින් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මෙරට කෘෂි කර්මාන්තයෙන් ස්වයං පෝෂිත කිරීම සඳහා අවශ්‍ය වාරි ජලය සම්පාදනය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. වාරවල නම් හැදෙන බව පේනවා මන්ත්‍රීතුමා. අර අපේ රටට අලුතෙන් එකතු වුණු හෙක්ටයාර 446ක භෞතික අවකාශය ඔබතුමාලා චීනෙට දීලා දැම්මනේ. මම මේ කතා කරන්නේ පෝට් සිටි ගැන. අර වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත සම්මත කරලා ඔබතුමාලා කරේ ඒකනේ. ඕක ඕක පට්ටපල් බොරුවක් නේ කසු. මේ ඔයත් දී ඒකට රැවටුණා. වරාය නගරයේ භූමියේ සින්නක්කර අයිතිය ශ්‍රී ලංකා රජයේ සතු විය යුතුයි කියලා පනතක් සම්මත කරලා තිනා පාර්ලිමේන්තුව. අනික මේ ව්‍යාපෘතිය කරපු සමාගමට ලැබෙන්නේ හෙක්ටයාර 116ක්. ඒකත් මේ తాවකාලික පදනමට මේ 99 අවුරුදු බද්දකට. ඒ සමාගම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කරලා තිනා ඩොලර් බිලියන 1.4. ඉතින් ඒ සමාගමට ඒ වෙනුවෙන් తాවකාලික පදනමට ලැබෙන්නේ මේ සමස්ත භූමියෙන් 4න් එකක්. ඒ වුණාට වරාය නගරේ පාලනය අපෙන් ගිලිහනවානේ. කොහෙත්මනේ. කොහෙත්මනේ ඒක ගොතපු බොරුව. මේ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ සමාජිකයින් පත් කරන්නේ ජනාධිපතිවරයා. ඉතින් ජනාධිපතිවරයාට පුළුවන් ඕනම වෙලාවක මේ සමාජිකයින් ඉවත් කරන්න. ඉතින් එහෙම තියද්දී මේ වරාය නගරයේ පාලනය වෙන කාගෙවත් අතට යන්නේ කොහොමද? දැන් මන්ත්‍රීතුමා ඔබතුමා කියන්නේ වරාය නගරයේ චීන කොලනියක් වෙන්නේ නැහැ කියලා. ඔයත්මනේ වෙන්නේ එකම දෙයක්. මේ වරාය නගරයේ ශ්‍රී ලංකා ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් විතර. නේද? අපි වරාය අමතක කරමු. හැබැයි ඔබතුමාලා කොළඹ වරාය නැගිනිද ගැටිය ඉන්දියාවට එගුණන්නේ නැතුවද? කසුන් කසුන් මේ අපේ රට හරි කුඩා රටක් නේ. අපේ රටේ ආර්ථිකය හරි කුඩා ආර්ථිකයක් නේ. ඉතින් අපේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය කරන්න නම් අපිට විදේශ රටවලින් සහාය පතන්න බැරි. ඉතින් ඒ සහාය අපට ආධාර හැටියටත් ලැබෙනවා ආයෝජන හැටියටත් ලැබෙනවා. ඉතින් ආයෝජන කියපුව හැටිය මොකද කරන්නේ? මහා ලොකු බිල් එකක් මවාපාන. ඊට පස්සේ අපට ලැබෙන්න තියෙන දේත් නොලැබිය යනවා. ශ්‍රී ලංකාව තුල වාණිජ හා සේවා අංශය මුල් කරගෙන පිහිටවන පළමු විශේෂ ආර්ථික කලාපය වන්නේ වරාය නගර විශේෂ ආර්ථික කලාපයයි. මේ ලොව පුරා ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වන ආර්ථික සංකල්පයක්ද වේ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විදෙස් ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමටත් එමගින් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවට ලැබී ඇති මහඟු අවස්ථාවකි. රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටට ඉදිරිපත් කර ඇත්තේ වර්ෂ 2030 වන විට රටේ සමස්ත බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතයෙන් පරිසර හිතකාමීව නිෂ්පාදනය කරගත යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සුළං බල උද්‍යානය වන මන්නාරම සුළං බල උද්‍යානයේ ඉදිකිරීම නිම කර තිබේ. මෙහි පළමු පියවරේදී මෙගාවොට් 100ක විදුලි බලයක් නිපදවන අතර වාර්ෂිකව ගිගාවොට් පැය 400ක විදුලි ධාරිතාවක් ජනනය කිරීමට අපේක්ෂිතය. අපද්‍රව්‍ය වලින් විදුලිය ජනනය කිරීමේ බලාගාර දෙකක ඉදිකිරීම කටයුතු අවසන් කර ඇත. මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුත් මුතුරාජවිල බලාගාරය හා කරදියාන බලාගාරය එම බලාගාර දිත්වේ වේ. ආ කසු කොතනම මේ මිල් කුපියක බීලා නේ නිවුලත් ඇද්ද? ඒක නිවුණා වගේ නෙමෙයි මන්ත්‍රීතුමා. අපිට නිවා ගන්න ඕන තරම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොනවද කසුන්ට තියෙන ප්‍රශ්න? අපිට කියන්න වැඩිද?
नंगे कोई मल्ली मल्ली एलेवल करला काम रिसार्ट आवितने एलेवल पास उन्हें कैंपस से अंदर पुलवा में इधर के लिए दाने आर्थिक ये तरह का हमारे तात्त्व के दिया नंगी ओलेवल विभाग इतने ऐसे थे ना ये पास वे इधर के लिए दाने ने स्कूल आता वरुद्ध काम आ रहा थी से वहाँ लन लाइन निकाल नहीं लगता रहिया सिग्नल लोयान ना गैस टूटे ना किन्नो ඒ කොවිඩ් වසංගත අනිත් පැත්තෙන් ගුරු විදුහල්පති වර්ජන මට තේරෙනවා සසු මට තේරෙනවා අපි තව ටිකක් ඉවසලා එමුකෝ හැමදේම හරිය බලන්න ඔය වගේ ප්‍රශ්න වලට මම විසඳුම් තියනවා ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඒව දැනටමත් ක්‍රියාත්මක කරලානේ තියෙන්නේ තව ඉතින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට සෑම ශිෂ්‍යයෙකුටම සමාන අවස්ථා ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ජාතික පාසල් දහසක් ඇති කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක්ම ආවරණය වන පරිදි පිහිටු වීමට නියමිත ජාතික පාසල් ඉගෙනුම් හිතකාමී පාසල් ලෙස සංවර්ධනය කෙරේ. මේ රජයේ සෞභාග්‍ය දැක්මේ ප්‍රබලතම යෝජනාවක් නිර්දේශයක් තමයි ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීම. අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තියෙනවා 125ක් තියෙනවා කිසිම ජාතික පාසලක් නැති. මේ ක්‍රියාවලියේදී පාසල් අලුතෙන් හඳුනගෙන තියෙනවා ජාතික පාසල් 831ක්. එතකොට සම්පූර්ණ සංඛ්‍යාව පාසල් 1204ක්. ඒතර මේ ජාතික පාසල් වටා තියෙනවා පොකුරු පාසල් කියලා සංකල්පයක් මේ පොන්චි පොන්චි පාසල් ටික පොකුරු පාසල් විදිහට හඳුනගෙන ඒ විදිහට ඒවත් සංවර්ධනය වෙනවා නිෂ්පාදන අංශවලට අවශ්‍ය නිපුණතා වර්ධනය කරමින් රැකියා අවස්ථාවන්ට ගැළපෙන උපාධි ප්‍රදානය කරන උසස් අධ්‍යාපන ආයතන ලෙස පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීමට රජය පියවරගෙන තිබේ පසුගිය දෙවසර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශාල වෙනස්කම් රාශියක් සිදු වුණා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට බඳවාගන්නේ 30000ක් පමණ නමුත් ගිය අවුරුද්දේ 40000කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවාගන්න පුළුවන්කම ලැබුණා. ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාලය ගත්තොත් විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය සඳහා තවත් දරුවෝ 10000ක් මීට අමතරව බඳවාගන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මං හිතන්නේ උතුරු නැගෙනහිරට ජනාධිපතිතුමාගේ ලොකුම තෑග්ග තමයි වවුනියාව විශ්වවිද්‍යාලය අවුරුදු 30ක් වවුනියාව මණ්ඩපය විශ්වවිද්‍යාලයක් බවට පත්කරන විශාල උත්සාහයක් තිබුණා. නමුත් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී ප්‍රායෝගිකව තිබිච්ච ප්‍රශ්න සියල්ලකටම විසඳුම් ලබා දීලා ස්වාධීන විශ්වවිද්‍යාලයක් වශයෙන් වවුනියාව විශ්වවිද්‍යාලය ස්ථාපිත කරා. ඊට අමතරව දේශීයත්වය රැකගෙන ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරා. රටේ තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි ශාස්ත්‍ර පීඨවල අධ්‍යාපනයේ හදාරන දරුවන්ගේ විරකියාව. ඒ සඳහා විසඳුමක් ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා හඳුන්වා දෙන්න ඒ සියලුම ශාස්ත්‍ර පීඨවල පරිගණක විද්‍යාව පිළිබඳ අධ්‍යනාංශ ස්ථාපිත කරා. උසස් පෙළින් පස්සේ ඉගෙනගත්ත දරුවෝ විශ්වවිද්‍යාලයට එන්න අවස්ථාවක් නැතුව දරුවෝ තමන්ගේ ජීවිතය රෝද තුනකට යට කරනවා කියන. ඒ නිසා ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව දිස්ත්‍රික්ක 10ක පුරවර විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කරන්න කටයුතු කරනවා. මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි කළ 60000ක උපාධිධාරීන් පිරිසක් ජාතික සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට පත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇත්තේ මෙරට තරුණයන් අතර පවතින විරකියාවට ස්ථිර සාර විසඳුම්ද ගෙන එමින්. වර්තමාන සෞඛ්‍ය පිළිබඳව කතා බහ කිරීමේදී අප රටට පමණක් නොව මුළු ලොවටම බලපෑ COVID-19 ගෝලීය වසංගත තත්ත්වය පසෙ කළා කටයුතු කළ නොහැකිය. COVID-19 වසංගත මර්ධනය සඳහා රටක් ලෙස අප විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අගයනු ලැබුවා.
කොරෝනා වෛරසය මර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරනු ලැබුවේ COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක්ද පිහිටුවමින් රට තුලට වෛරසය ඇතුල්වීම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළ වසා දැමුණු අතර දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් වසා දමනු ලැබුවා වෛරසය පැතිරීම පාලනය සඳහා සංචරණ සීමා පැන වූ අතර රෝහල් ගතවන රෝගීන් වැඩිවත්ම මුළු රටම අගලු දමා ජනතාවගේ ජීවිත වෛරසයෙන් බේරා ගැනීමට රාජ්‍ය නායකත්වය යොහුසුළු වූවා ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මෙරටට ප්‍රථම කොවිඩ් මර්ධන එන්නත ලෙස ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණා පසුව වෙනත් රටවලින්ද කොවිඩ් මර්ධන එන්නත් පරිත්‍යාග ලෙස ලැබුණු අතර ජනතාවට අවශ්‍ය පමණ එන්නත් ලබා දීම සඳහා රජය විසින් අකණ්ඩව එන්නත් මිලදී ගනු ලැබුවා කොරෝනා වෛරසය මර්ධනය කර ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය සහ රාජ්‍ය නායකත්වය මේ වන විටත් අනවරත අරගලයක නිරතව සිටිනවා කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පවතින නිරෝගී ලක්ෂණයක් නම් අන්තර්ජාතික සම්මුතියන් විසින් පිළිගන්නා භාෂණී හා ප්‍රකාශනී ඇති නිදහසයි එබැවින් භාෂණයට හා ප්‍රකාශනයට ඇති සීමා හා බාධා ඉවත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය ලෙස පිළිගෙන තිබේ මාධ්‍ය නිදහස තිබිය යුතුයි ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට අද දවස වෙන විට මේ සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය වී තිබෙන බව දකින්න පුළුවන් රජයේ පැත්තෙන් අවශ්‍ය පහසුකම් සැලසෙමින් තිබෙනවා තවත් පහසුකම් සැලසීම සඳහා පියවර ගනිමින් තිබෙනවා මෑත කාලීන නිදර්ශන දෙක තුනක් ගතහොත් ජනමාධ්‍ය කරුවන් වෙනුවෙන් රජයේ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා උපකරණ මිලදී ගැනීමට සහන ණය ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා දැන් මෑතකදී කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත කළා ජනමාධ්‍ය කරුවන් පුහුණු කරන ඔවුන්ට අධ්‍යාපනය දෙන වරල ජනමාධ්‍ය වේදී ආයතනයක් බිහි කරන්නට ස්ථාපනය කරන්නට එසේම 2022 වර්ෂයේදී ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් පවත්වන්නට මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ මාධ්‍ය කරුවලට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම हंदीर त्रिविल कथा करता हॉस्पिटल मैं हेट उदय मेना बलागन हिट इष्ट अरे मैं हेट इन मैं कम्युनिकेशन रिसार्ट बलागन इना ඔයා වල විභාගම් කියවල තියන්නකෝ දැන් කමියුනිකේෂන් ගන්න යන්න ඕනේ නෑ අයියේ අපේ ගමට දැන් හොඳට සිග්නල් තියෙනවා 4G තියෙනවා දැන් දසුන් ඔන්ලයින් ක්ලාස් යන්නේ ගෙදර ඉඳන් මම දසුන්ගේ ෆෝන් එකෙන් ප්‍රතිඵල බැලුවා ඇහේ මට පුදුමයි අපේ ගමට 4G තියෙනවා කිව්වා අයියා මොකද හිතන්නේ මේ अरे अरे दें तमसिक रिसार्ट को बलापुर इष्ट मैं अंत दीट मे नीन अरे
සුබ ආරංචියක් නේද කසු මට අද හරිම සතුට දවසක් මන්ත්‍රීතුමා මගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් වුණා එහෙම තමයි කසු තමන් යම් කිසි දෙයක් ජයග්‍රහණය කරලා ලබන සතුටට වඩා තමන් ආදරය කරන කෙනෙක් යම් කිසි ජයග්‍රහණයක් ලබා ගත්තාම ඒ සතුට ඊට වඩා වැඩි ඒක කසුන් උතුම් මනුස්ස ගුණාංගය එතකොට උදේම කන්තෝරුවට ගිහිල්ලා ආටිකල් එක බාර දීලා ගමට යන්න පිටත් වෙන්න දැන් එච්චර වෙලාවක් යන්නේ ගමට බස් එකකුත් දාලා ලු පාරවල් කාපට් කරලා ඊළඟින්ම බහින්න පුළුවන් කියලා තමයි කිව්වේ ආ දැන් කසුන්ට පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා නේද ගම ඇතුලේ ලොකු විප්ලවයක් සිද්ධ වෙනවා කියලා අධිවේගී පාරවල් දුරකථන සංඥා කුළුණු ස්මාර්ට් පන්ති කාමර අධිවේගී අන්තර්ජාල පහසුකම් කසුන්ට තේරෙනව නේද ගමත් නගරයත් අතර පරතරය ශීඝ්‍රයෙන් අඩු වෙනවා කියලා මං කවදාවත් හරි දෙයට වැරදි කියලා කිව්වේ නැහැ නේ මන්ත්‍රීතුමා දැන් කසුන් ගමේ තියෙන ප්‍රශ්න අපි හොඳාකාරවම දන්නවා අපි ගමක් ගමක් ගාන ගිහිල්ලා අපි තොරතුරු රැස් කළා ගමේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න අන්න ඒක තමයි ගම සමග පිළිසඳ ජනතාව හමු වී ජනතා ගැටලු හඳුනාගෙන ඒවාට කෙටි කාලයක් තුල ස්ථිරසාර විසඳුම් ලබා දීම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගම සමග පිළිසඳරේ ප්‍රධාන අරමුණයි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මුලින්ම ගම සමග පිළිසඳරක් ආරම්භ කරන්නේ හල්දුම් මුල්ල වෙලන්විට ග්‍රාමයෙන් එෙහිදී ජනතාව මුණගැසී එම ගම්වැසියන්ට බලපෑ මාර්ග විදුලිය පානීය ජලය සංනිවේදන අවහිරතාව වැනි මූලික ගැටලු රැසකට ඒ මොහොතේම විසඳුම් ලබා දුන්නා අප හමුවේ ඇති ගෝලීය වසංගත අන්තවාදී හා ත්‍රස්තවාදී තර්ජන හා නව යටත් විජිතවාදී ප්‍රවණතාවයන් මැඩගෙන අනන්‍ය සංස්කෘතියකින් හෙබි ප්‍රෞඪ ජාතියක් ලෙස අභිමානවත්ව නැගී සිටීමට අවැසි නිවරදි දැක්මක් සහිත ඒ අභීත රාජ්‍ය නායකත්වය සමග අත්වැල් බැඳගෙන සෞභාග්‍යයේ උදාව සනිටුහන් කිරීම පුරවැසි ඔබ අප සැමගේ වගකීමයි කසුන් මගින් සෑහෙන වෙලාවක් ප්‍රශ්න කෙරුවා ඉතින් මං හිතනවා කසුන් සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිහ පිළිතුරක් මගින් ලැබෙන්න තියෙනවා මන්ත්‍රීතුමා ඔබතුමා උත්තර දෙන්න ඕනේ මට නෙවෙයි මේරටේ තුරවැස මොකද ඔබතුමාලා ගත්තු සමහර තීන්දුව తీරන් නිසා මේරටේ මිනිස්සු කැළඹීමට පත් වෙලා ඉන්නේ අසුන් අපේ රට හදන සෞභාග්‍යයේ දැක්මින් අපි රටට ඉදපත් කිරුවේ ජනප්‍රිය වැඩසටහන් මාලාවක් නෙවෙයි මෙච්චර කාලයක් අපේ රට ආපස්සට අරන් ගියම මේ ආර්ථික ක්‍රමය සංස්කෘතිය එතකොට කෘෂි කර්මයේ ආපස්සට අරන් ගියපු විදවට්ටපු පරගති මානසිකත්වයට එරෙහිව වැඩපිළිවෙල කාබනික පොහොර වලින් වගා කරන එක හැම දෙයක්ම පිටරටින් ආනයනය කරන්නේ නැතුව ආනයනය සීමා කරපු එක නිෂ්පාදන ආර්ථිකයකට අපේ රට හුරු කරන එක තමයි අපේ ප්‍රතිපත්ති මාලාවෙන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක තමයි ශක්තිමත් ආර්ථිකයකට අපි දාන අඩිතාරය ඒ කියන්නේ මෙච්චර කාල තිබුණු පසුගාමි අසාර්ථක ක්‍රමයේ වෙනුවට දියුණු ප්‍රගතිශීලී ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මිනිස්සු ඇයි මෙච්චර උද්ඝෝෂණය කරන්නේ? මං කියවනේ මේක ජනප්‍රිය වැඩසටහනක් නෙවෙයි. අපේ රටේ අනාගතය ගැන හිතලා රටේ මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතලා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ. ඒ කියන්නේ මේක සිස්ටම් චේන්ජ් එකක්. උඩුගම් බලා පෙන්නේ. හරියට මේක උඩුගම් බලා පීණි හරියට තේරුම් අරගෙන අපි හැමෝම එකතු වුණා ඒ සෞභාග්‍යමත් දවස වැඩි ඈතකදී